Ranil Wickremesinghe mettuma katha karanne. Anu katha nayaka thumani. Garu inna tika. Mettuma mata katha karanne. Tikak inna. Garu katha nayaka thumani. Me Chaminda Lakshan ape Sandeep Samarasinghe mettumage aadhara karuwe. Mang ada nae tika ahanna. Me kawuruth api sangvidhanaya karapu ewa nemei. Eka man pratishthapa karana. Mang etumage bhariyawatath katha kara. Etuma mama dannawa mewa weda katutu wala edenne ne man hitanne Kabir Hashim mem tuma dannawa 2001 ara viduli balaye nathuwa api nuwara indan kolombata enakota etuma api ekka aave youn pedamune samajikayek eda ne me man tikak inna ne tikak ahanna ne metana nikam hitanne pa meka deshapalana me ekak kiyala apita karuna kala awasthawa denna katha karanna එදා වැද්දි මට මතකයි දැදිගම අචින්තට වෙඩි තිබ්බා මැරුවා දැන් මෙදා මෙතුමා දීලා තියෙන මේකක්වත් දේශපාලනයක් නෙමෙයි සංදීප් සමරසිංහ මැතිතුමා මෙහෙ නැහැ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ එතෙන්ට ගියේ මොකද්ද වෙන්නේ කියලා බලන්න මම එකක් දන්නවා බවුසර් ගිනි තියෙන පුද්ගලයෙක් නෙමෙයි මම ඒක කියන්න පුළුවන් මෙතන අවීර කරන්න ඇති ඒත් එතන ලේක ප්‍රශ්නයක් තියෙන්නේ බවුසර් ඇත්ත වශයෙන්ම බවුසරේට ගිනි තියන්න ගියාද නැද්ද කියන එක ඒක අපි දන්නේ නැහැ. ඒක ඔපේ අවීර කරව. ඉතින් මෙතන අහන්න පළවෙනි ප්‍රශ්නේ තමයි. මෙතන අහන්න පළවෙනි ප්‍රශ්නේ තමයි මොකද්ද හදිසිය? අනික හැමතැනම පාරවල් ඇහුවා. පොලිසිය ගිහින් වෙඩි තිබ්බේ නැහැ. මොකද්ද තියෙන්නේ මේ? ඇත්ත වශයෙන්ම රඹුක්කන ඉඳන් පොල් ගහලවට යන පාර ලොකු පාරක් නෙමෙයිනේ. ඔක යට වෙලා තියෙන වතුර වලට. ඉතින් ඉන් දවසක් මේව කරේ නැත්තම් මෛතුමා මෙතන වෙලා තියෙන ජනතාව එකතු වෙන එකක්. මේක UMP ශ්‍රී ලංකා මොකක්වත් නෙමෙයි. අපි ඒක මතක තියාගන්න ඕනේ. මේ පසුබිම මොකද්ද කියලා. කාටද මේ වගේ නะ අනික මම කියන්න කැමති ලංකාවට උමනා තරම් ඉන්ධන දැන් නැහැ. අපි කියන්නේ එක නැව ගානේ. අපි නැව් හතරක් එකට එන්න ඕනේ මේක නවත්තන්නල. එතෙන්ට ඇවිල්ලා නැහැ. විශාල අඩුපාඩු අතර මිනිස්සුට ඉන්ධන ඕනද ජීවත් වෙන්න? ඉන්ධන නැතුව කොහොමද ජීවත් වෙන්නේ? බණ්ඩානායක මැතිගේ අමාරු යුගයේ හරි අපිට භූමි තෙල් දුන්නා. ඩීසල් දුන්නා. එත් මේක අද වෙලා නැහැ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ හැම තැනම පාට බහින්නේ මෙතුමට ඕන නම් මොකද්ද ජනතාවේ මේක මම දවස් 3ක් හිටියා මාතර කරුණා කළා කඹුරුගොම ෂෙඩ් එකයි වල්ගොම ෂෙඩ් එකයි ඉස්සරහා මිනිස්සු මොනාද කරේ කිව්වේ කියලා දැක්කොත් ඒකට කියන්නේ එකයි ජනතා පීඩනේ මම ඒවා බලාගෙන හිටියා මම මහනුව මේ මාතර ඉතින් ඒ නිසා මෙතුමා මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඒත් කවුරුවත් සංවිධානය කළා නැහැ මේක කඩාකප්පල් කරන්න මෙතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක මේ සභාව සාකච්ඡා කරන්න ඕනේ. අපේ අනුරයාපා මන්ත්‍රීමාගේ කතාවෙත් ඒක මතුනේ. මේක තව ඇදගෙන යන්න බෑ. අපි ජනතාවට මොකක් හරි විසඳුමක් දෙන්න ඕනේ. නැත්තම් අපි ගෙදර යන්න ඕනේ. ඒකයි තියෙන්නේ. විකල්ප ඔක්කොම ඉවරයි දැන්. මම හිතන්නේ අපි ඔක්කොම වාඩි වෙලා අදයි හෙටයි පක්ෂනායකින් මේ මොකද්ද කරන්න කියලා තීරණයක් අරගෙන කතානායකතුමාට දෙන්න. විවස්ථාව ගැන අපි ලෑස්ති කතා කරන්න අනික මමත් අනික් කෑ ජෝජේ ඔක්කොම අපි මේවා කරන්න ඒ එකකින්වත් අද තියෙන ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ අද එන හැටියට පොල් ගහවල අනික් තැන්වල මේ ඔක්කොම ආරම්භ වෙන්න පුළුවන් අපි කොහොම හරි මම ඉල්ලන්නේ විපක්ෂයෙන්ුත් මේක අපි ටිකක් සංසුන්ව මේක කතා කරමු ඒත් එකක් තියෙනවා මේක මේ ඇත්ත වශයෙන්ම මේක වෙලා තියෙන්නේ කුමන්ත්‍රණයක් නෙමෙයි කොහොමද එක්සත් ජාතික පක්ෂයකනේ සජබේක්ක වැඩ කරන්නේ ඕක මං අහන්නවනේ අයින අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් කොහොමද සජබේක්ක වැඩ කරන්නේ? ඉතින් කොහොමද කුමන්ත්‍රණේ? මොකද්ද තියෙන? ඕඩර් ප්ලීස්. ඒ නිසා ඕඩර් ප්ලීස්. අපේ මිත්‍රපාත් අපි කවුරුත් එකඟ වුණේ දෙපැත්තෙන් මාරුවෙන් මාරුවට කතා කරන්න. දැන් මේ ඒක තමුන්නාන්සලා තීන්දුව කරගන්න. තීන්දුව කරගන්න අපට ලයිස්තුව දෙන්න. එහෙම නැත්නම් මේ සභාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. අපි කතා කරේ අදත් අරගෙන උමනා නම් හෙටත් අරගෙන කතානායකතුමා මේ ප්‍රශ්නේ විකල්ප මොනවාද කියලා පාවෙන්න බෑ. ඔව්. අපි එක තීරණයක් අරගෙන ජනාධිපති ආණ්ඩුවට කියන්න ඕනේ. මේක තවත් යන්න බෑ. අපි ඔක්කොම දන්නවා පිපිරෙන තත්වයකට අපි ඇවිල්ලා ඉන්නේ. තව දවස්වත් දෙකක් මේක ගියොත්. ඉතින් අපි මේ ගැන කතා කරන අදහස් ප්‍රකාශ කරන්න මම නම් කියන්නේ මේ ස්වාධීන පරීක්ෂණයක් උමනායි කියලා. ඒත් අපි ඔක්කොම මෙතන වාඩි වෙලා අද හෙට අනිද්දා
මොකක්hari තීරණයක් අරගෙන අපි එක ජනාධිපතිතුමාට ආණ්ඩුවට ජනුන් දෙමු කියලා කියමින් මම වචන සමපේ අවසන් කරනවා. කතා කරලා තීන්දුවක් ගන්නද? ඔව්. ඔව්. ඔව් කංචන විජේසේකර ඇමතුමා. අරු කතානායකතුමා